අයිබෝවන් සුබම සුබ සුබ දවසක් වේවා දවල යාත්‍රා YouTube නාලිකාව සමග පුලතිසිවත කාව්‍ය සංග්‍රහය රසවින්දින ඔබ සැම තම ආදරයෙන් ලෙන්ගතුව පිළිගන්නවා අපි තවත් කොටසක් ඔබ වෙත තිලන කරන්නට සූදානම් වෙනවා ගම්පෙරළිය කලියුගය යුගාන්තය මකරන්දය මල් මකරන්දය කොහිද අරුන්ද තීරෝයි එලි කීපයකට ලියන අල්ලහැට ලියාගෙන එන්නේ ගම්පෙරළිය කලියුගය යුගාන්තය මකරන්දය මල් මකරන්දය කොහිද අරුන්ද තීරෝයි පසුගිය දසක කීපය තුල ඉන්දියානු ලේඛිකාවක් බිහි වුණා මේ සුද්‍ර වූ දේහි දෙවියා කියලා කෘතියක් රචනා කළා මතක හැටියට බුකර සම්මානෙ වගේ සම්මානයක් සම්මානයක් දිනාගත්තා මේ ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් ඉන්දියාව තුල නම් ලංකාවෙ දැන් එදා හිටපු ලේඛකයෝ ගත්තාම ඔබ දන්නවා මේ මම කියන ඒවා ටිකක් මේ දවස්වල මේ කෘතියෙන් මට කියන්න වෙලා තියෙන්නේ මේ ඉගෙන ගන්න දූ දරුවන්ට ඕන කරන කාරණා ටිකක් තමයි මේ කියවෙන්නේ මොකද මේ සාමාන්‍ය ජනතාව සාමාන්‍යයෙන් සමාගම සීකර්ම ආත්මයගේ පොත් අදාරන්න මාටි වික්‍රමසිංහ සූරින්ගේ කෘති හදාරන්නේ එහෙම එළඹීම අඩුයි ඒගොල්ල ජීවන සටනේ නීලිලා ඉන්න හින්දා නමුත් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ලබලා ඉවරලා ආචාර්ය මාචාර්ය පදවි දරන අදටත් පර්යේෂණ කෘති රචනා කරන අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලට පෙනී සිටින ඊගාවට සමහර අය කැමතිනේ පොත්පත් පරිශීලනය කරමින් සාහිත්‍ය ප්‍රවාහයක ජීවත් වෙන්න. එහෙමයි ඉන්නවා බොහොම සංවේදී මිනිස්සු කාටවත් කරදරයක් නැතුව. ගැහැණු මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා. අන්න එහෙම අයට තමයි මේ වැඩසටහන් කීපේ යන්නේ. දැන් ගම්පෙරළිය දේ යුගය තුල මාටි වික්‍රමසිංහ ඒ කොග්ගල ඉපදිලා ඒ 1900 මුල් කාලේ ගණන් වගේ වෙනකොට ලීලා සීතා ඒ සෝමා ඉරාංගනි ඕ වගේ නවකතා කලාව ආරම්භ කළා ඒ ඩබ්ලිව් දසිල්ලා යදාස සිරිසේන ඊගාට හෙළ හවුල කුමාරතුංග මුනිදාස ප්‍රමුඛ පැපිල් තෙන්නකෝන් අරියසෙන් අහුබුදු මේ වගේ ලංකාවේ සාහිත්‍ය කෙත ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙලා වෙනම නැගිටින්න හදනකොට මාටින් වික්‍රමසිංහ ජී.බී. සේනානායක සූරි ඒගොල්ල මේ ලංකාවේ නූතන නවකතා කලාව කෙටි කතා කලාව කාව්‍ය මේ කලාව බටහිර අධ්‍යාපනයෙන් තම ප්‍රඥාව ආධ්‍යාත්මය බුදුවාගෙන ලංකාව තුල සාහිත්‍ය කලාවක් නිර්මාණය කරන්නට උන්ගේ නිර්මාණය ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව තමයි ගම්පෙරළිය කලියුගයේ යුගාන්තය. අපිට විචාරකයෝ ওই සම්බන්ධව උගන්වලා තියෙන්නේ මෑන්ටන් චෙකෝප් කලාකරු වගේ චෙරි උයන චෙරි වත්ත කියන ඒකෙත් තියෙන්නේ මේ සමාජ විපර්යාසයක් වෙනස් වීමක් පෙන්වන රදල වාදයේ බිඳ වැටිලා කම්කරු පන්තියක නැගිටීමකුත් එක්ක ඊගාව යුගයට මුදල කේන්ද්‍ර කරගෙන සමාජයේ විකාශනය වෙනවා කියන එක ඇන්ටන් චෙකෝප් යුරෝපේ කතා කරනකොට මාටි වික්‍රමසිංහ මේ ලංකාවේ
තිබුණු වැඩවසම් ක්‍රමය බිඳ වැටිලා මුහන්දිරන්ගේ පරම්පරාව කාලයත් එක්ක වඳවිලා ගිහිල්ලා පියල්ගේ පරම්පරාව ඉස්සරහට ඇවිල්ලා මුදල කේන්ද්‍ර කරගෙන ඒක විවාහයට බලපාන ප්‍රේමයට බලපාන ඒ කාරණා නිරූපණය කරන යථාර්ථවාදී නවකතා කලාව ලංකාවට හඳුන්වා දුන්නු කොග්ගල ප්‍රඥා නමින් අභිෂේක ලැබපු ද මඩොල් දූව එතකොට උපන්දා සිට ජීවිත කතාව ඊගාට විවිධ විද්‍යා විෂයන් සම්බන්ධව මාටි වික්‍රමසිංහ සූරීන් කලාකරුවා පිළිමත තුල තිබුණු අවබෝධය දැනුම පවා ප්‍රකාශ කරන්න විවිධ කෘති විශාල සංඛ්‍යාවක් රචනා කරලා තියෙනවා. ඉතින් මම ඒවා එකින් එක කතා කරන්නේ මේ කෘතියට විසින් ඉදිරිපත් කරන කීපය විතරක් ඔබත් එක්ක කතා කරනවා. නමුත් එහෙම කලාකරුවන් ඊට පස්සේ බිහි වුණු තත්ත්වයට යක් අඩු වෙනවා. ඒ 40 50 60 70 ඊට පස්සේ මහගමසේ කරලා 60 70 ඊට පස්සේ ඒ චන්ද්‍රරත්න මානෝ එහෙම තමයි මේක පෝෂණය වුණේ. ඉදිරිවීර සරස්චන්ද්‍ර එහෙමනේ මේක ආචාර්ය සුචරිත ගම්ලත් එහෙම හිටියා. ඒ යුගයක් තුලදී ලංකාවේ සාහිත්‍ය කිත තව විශේෂ නිර්දේශ වලටත් ඇවිල්ලා තියෙනවා. සුපෝෂණය කරන්න තම ජීවිතය ගැප කරපු උලේ දාඩිය කඳුළු ගැප කරපු කාලය වැය කරපු මුදලින් තොරව ලියපු නිර්මාණ කරපු පරම්පරාවක් මේ මෑත ඉතිහාසය තුල පේන්න ඉන්නවා. නමුත් අරුන්ධති රෝගින් මේ යුක්තිය ස්ටෝන් නැහැ ඉන්දියාවටවත්. ඒකයි ඒ අරුන්ධති සෝයි රෝයි එතෙන්ට සම්බන්ධ කරලා තියෙන්නේ. ගම් පෙරලිය කලි යුගයේ යුගාන්තය මල් මකරන්දය මකරන්දය මල් මකරන්දය කොහිද අරුන්ධති රෝයි මේ වගේ වෙනස්කම් පෙන්න මේ ජීවිතේ ලස්සන පෙන්නන මේ නවකතා ලියුනේ නැහැ. ඒක කොහෙද කියලා අහන්නේ. කෙටියෙන් කියනවා නම් මේක දුනිය තමයි මාටි වික්‍රමසිංහගේ ආලගම් හතකටවත් අරුන්ධති රෝයිට කිට්ටු වෙන්න බෑ කියන කාරණාව තමයි මේ නිර්මාණාත්මකව ප්‍රකාශ කරන්නේ. අරලිය ලන්දට හඳ පායනකොට දොම්පේ ප්‍රියන්ත ධර්මවංශ කියලා කලාකරුවෙක් ඉන්නවා. නන්දා මාලනි අපේ මහා කලාකාරිය ගායනා කරන අරලිය ලන්දට සඳ පායනකොට කියන ගීතය නිර්මාණය කරපු ලෙන්ගතු සහෘද ප්‍රියන්ත මහත්මයා ඔහුම නිහතමානී වෛද්‍යවරේ කැටියලත් කටයුතු කරනවා. දොම්පේ පුරවරේ ජීවත් වෙනවා. දොම්පේට ආවරණය හොඳ විශිෂ්ට කෘතහස්ත උසස් ගණේ නිවේදකයෙක් කැටියට කටයුතු කරනවා. සිංහල භාෂාව සම්බන්ධව ගුරුවරේ වෛද්‍ය වෘත්තියටත් අත ගහලා තියෙනවා. අරලිය ලන්දට හඳ පායනකොට නවගත්තේගම කල්පනාලෝක තනිවිය සවි සයිමන් නවගත්තේගම කලාකරුවා ගැනත් අඳහන් වෙනවා මේ ප්‍රියන්ත දරුවෝ. මේ කට්ටිය තමයි ඉතින් මේ ලංකාව පෝෂණය කරන්න ඒක තව ඉස්සරහට තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියවනකට හමු වෙයි. වියපත් බඹරෝ මේ තරම් සිව් මැලිද කළුගල් ලෙසදස් ආකෘතියට ලියන්නේ. වියපත් බඹරෝ මේ තරම් සිව් මැලිද කළුගල් හරිත නිම්නය ඇරඹුමට පෙර රැඩිකල් කඳුලක් වෙලා රත්තරන් කල්හාර කසුම් කල්හාරට තමයි කියන්නේ. කසුම් කියන්නේ රත්තරන්නේ වියපත් බඹරු. ලංකාවේ ගීත සාහිත්‍යයේ මගේ පුංචි රෝස මලේ කියන ගීතය පසුගිය දශක ඊපේ තුල බිහිවුණු ගීත අතර මහා විශිෂ්ට ගීතයක් හැටියට ලංකාවේ රසිකයින් සෞහෘදයින් ඒක වැළඳගත්තා. ඒ වගේම මේ තරම් සිව් මැලිද කළුගල් කියන ගීතය විය
පත් බඹරෝ මේ තරම් සිව් මැලිද කළුගල්. ඒ ගීතයත් ඒ වගේ ජාති ආගම් කුල පක්ෂපාට බේදවලින් තොරව කලාව සාහිත්‍ය ගීතයේ පියකරන අය වැළඳගත්තා. ඒම නිර්මාණ දෙයක් තමයි ඒ දෙක. හරිත නිම්නය මෙම හරිත නිම්නය ඇරඹුමට පෙර කියන ඒ ගීතය මේ කසුම් කල්හාර එච්.එම්. ජයවර්ධන මහා කලාකරුවාගේ ආදරණීය පුත්‍ර රත්නය කසුම් කල්හාර නැත්තම් මාලනී බුලත්සිංහල මහා ගායිකාවගේ ඒක ඒ කලාපවුලක් ලාංකීය ගීත සාහිත්‍ය ඊගාට චිත්‍රපටි ගීත සාහිත්‍ය සංගීත කලාව පෝෂණය කළ උදවියත්ගේ ගැන කතා කරනකොට මේ එච්.එම්. ජයවර්ධන මාලනී බුලත්සිංහල අපිට කවදා ආවත් ඔවුන්ව අමතක කළා නම් කතා කරන්න බෑ. එහෙම කතා කළොත් ඒ මිනිස්සු අන්ධයි. ඒකින්ද අපි මතක් කරන්න ඕනේ. පුතා ඉන්නවා කසුම් කල්ලාර. ඇරඹුමට පෙර රැඩිකල් කඳුලක් වෙලා රත්තරන් කල්හාර. ඒකින්ද ඒ ගුණදාස කපුගේ රත්නශ්‍රී විජේසිංහ එක යුගයක් තුල ලංකාවට කරපු දායකත්වය. ඊගාවට අපි දන්නවා මල්නී බුලත්සිංහල අපි නම් ටික කිව්වා. එතකොට ඒ කාරණා ටිකක් තමයි මේ නිසදස් ආකෘතිය යටතේ එතෙක් ඉදිරිපත් කරන්නේ. ඊගාට ලූසන් බුලත්සිංහල කතා කරන භාෂාවේ වචන වලින් ගීත සින්දු ලියපු බොහොම සංවේදී කාරණා. ගීතයට අරගෙන ආපු විශිෂ්ටම ගේයපද රචකයෙක් තමයි ලූසන් බුලත්සිංහල කියන්නේ. ඉතින් කසුම් කල්ලාර තමයි අද ඊළඟ පුරුක හැටියට ඉන්නේ. එතුමාගේ සාහිත්‍ය කලාවට තියෙන ආදරය මේ වෙනකොට ගීත මම 100කට වැඩි සංඛ්‍යාවක් 150ක් පැටි ප්‍රමාණාත්මකව දන්නේ නැහැ වැරදුනා නම් සමා වෙන්න. මේ මහා අසාමාන්‍ය කලා හැකියාවක් තියෙන මහා විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් තමයි කසුම් කල්ලාර. මේ පුලස්ති කියන විශ්වවිද්‍යාල තරුණයා මේ අය අධ්‍යයනය කරනවා. මාටින් වික්‍රමසිංහ, රත්නශ්‍රී විජේසිංහ ලෝක සාහිත්‍යයට, විශ්ව සාහිත්‍යයට ලංකාවෙන් නියෝජනය කරන්න පුළුවන් මට්ටමේ බිහි වුණු කලාකරුවන්ගේ කෘති ජීවිත කතාත් එක්ක අධ්‍යයනය කළා කියන කාරණාව තමයි මේ කොටස එනකොට ඔබට මේ පොත පැහැදිලි කරන, විචාරය කරන, රසවිඳින්න උදව් කරන නිවේදකයෙක් හැටියට, කතිකයෙක් හැටියට මට ප්‍රකාශ කරන්න තියෙනවා. හොඳයි. පුලතිසිවත තව ඉදිරියට ගලාගෙන යනවා. විශාල පොතක් මේ අත්පිටවල තියෙන්නේ. ඔබ තමන්නාන්සලට මම විනාඩි 10-15 කෙටි වැඩසටහන් වලින් මේ පොත රසවිඳින්න අවස්ථාව උදා කරලා දෙනවා. බලන්න ඉතින් ඔබ තමන්නාන්සලා මේක ශ්‍රවණය කළා හොඳද නරකද කියලා බලන්න පර්යේෂණාත්මකව මම ජීවත් වෙලා පොත් විශාල සංඛ්‍යාවක් රචනා කරලා ඒවා අභ්‍යාස හැටියට සලකලා පැත්තකින් තියලා මේ අවසානට අන්තිමට රචනා කරපු කෘතිය තමයි පුලතිසිවත. මම ඔබට YouTube නාලිකාවක් මගින් මේ ඉදිරිපත් කරමින් සිටිනවා. හරි. එහෙනම් මා සමග රැඳී සිටි පුලතිසිවත හඬ කාව්‍ය සමග රැඳී සිටි ආදරණීය සහෘද ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
තවත් වැඩසටහනකින් හමු වෙමු.